කොමහරි සමනල වැවේ වතුරයි විදුලියයි නැති එකත් එක්ක සමනල වැවේ ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් එක්ක 0.91 දක්වා පහළ බැසීමත් එක්ක තව දුරටත් මේ පස්සෙට මුහුණ දෙන්න වෙනව මොකද වැසි වැටේ කියලා හිතන්න අමාරු. දැන් විදුලිය ඊයේ විශ්වභාර මාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටපු කාරණය තමයි දැන් විදුලිය උත්පාදනය කරන්න බෑ සම්පූර්ණයෙන්ම විදුලිය සමස්ත පද්ධතියට ඇතිතරම් විදුලිය සපයා ගැනීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. එතකොට ජල විදුලිය උත්පාදනයත් අඩු වියදම් විදුලි ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනයත් කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි ඔහු සඳහන් කරේ. එතකොට මොකක්ද දැන් කරන්නේ? එහෙමනම් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න වෙනවා. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්නකොට කීයද යුනිට් එක ගන්න යන්නේ? ඊ අමාත්‍යර කියපු විදිහට නම් මේක 52ත් 58ත් අතර මිලකට ගන්නවා කියන එක තමයි කිව්වේ. ඉතින් තෙල් වලින් ගන්න පිරිවැයත් එක්ක බලනකොට එක්තරා ආකාරයකින් 52 58 කියන්නේ සාධාරණ ගණක් කියලා හිතන්න පුළුවන්. මොකද පහුගිය කල තිබිච්ච ගණන් එක්ක. නමුත් මේ උත්පාදන කාර්ය මේ සියලු දේවල් එක්ක මේ වසරේ පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීම සඳහා යම්කිසි අනුමැතියක් රජය විසින් ලබාගෙන තියෙනවා. කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාගෙන තියෙනවා. මේ කාරණා ඔක්කොමත් එක්ක තමයි මේ කටයුතු මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් ලංකාවේ ජලය වැස්ස ලැබෙන රටාව අධ්‍යයනය කරන්න ඕන. මේක අධ්‍යයනය කරන්නේ ජල කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඉඳලා කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඉතින් කාල හතරකදී ලංකාවට වැස්ස ලැබෙනවා. වැස්ස ලැබෙන කාල හතරත් එක්ක වගා කරනෝ කන්න හතරකට. ඉතින් හැබැයි එක එක පැතිවල එක එක විදිහට. ඉතින් කන්න දෙකයි බොහෝ අය වගා කරන්නේ. ඉතින් මැද කන්නෙත් වගා කරනෝ මුං ගහන කන්නයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් මේ ගොවි මහත්තුරුනුත් යම්කිසි වගකීමක් හිතේ තියාගන්න ඕන. හැමදාම වාරි ජලය එහෙම නැත්නම් වැවෙන් වතුර ටික ලැබුණෙන් පස්සේ තමයි කකුල් දෙක ළඟට වතුර ටික ආවෙන් පස්සේ තමයි බිම් සකස් කරන්න ගන්නේ. බිම් සකස් කරන එක වේලාසන කරන්න කියලා ගොවි ජන දෙපාර්තමේන්තුව එවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ හැමතැනම කියනවා. එහෙම වුණා නම් වැසි ජලයෙන් බිම් සකස් කිරීම කියන්නේම මේ වතුර ටික තව ටිකක් පාලනය කරගන්න පුළුවන්. හැබැයි වතුර ටික ළඟට ලැබෙනකම් බිම් සකස් කිරීමක් කරන්නේ නැහැ. ඔබට පුළුවන් ඔක්තෝබර් මාසේ මැද්ද වෙනකොට බිම් සකස් කරන්න. මොකද එන්නේ හොඳටම වහින කාලේ. ඊට පස්සේ ඒ වැස්ස තමයි ජලාශ පුරවන්නේ. ඒ වැස්ස තමයි අවුරුද්දක් යනකම් සමහර පැතිවල තියාගන්නේ මැද වර්ෂාවක් ඇත්තෙම නැහැ. හැබැයි මේ වතුර ටික පරිස්සම් කරගන්න ඕන කියන කාරණේ ගොවි මහත්තුරුන්ට හිතුවේ නැත්නම් වාර ඉංජිනේරුවොත් හිතුවේ නැත්නම් අනෙක් පිරිසත් හිතුවේ නැත්නම් ජලාශයේ වතුර ටික කොහොමරි කමන්නේ ඇරලම තමයි අරගෙනම තමයි පුරව ගන්න නැතුව ජලාශයේ ගොවි බිම් වලට වතුර ටික ගන්න ඕන කියලා හිතනවා නම් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් බිම් සකස් කරගෙන සූදානම් වෙලා හිටියානම් මේ වතුරත් එක්ක ප්‍රශ්න තියෙන ප්‍රදේශවල ගොවි මහත්තුරු විශේෂයෙන්ම අහස් දියෙන් බිම් සකස් කර ගැනීමත් එක්ක ලොකු මේ වතුර ඉතුරුවක් කරන්න පුළුවන්. ජලාශවල ජලය මුදා හැරීමේ අඩු කරන්න පුළුවන්. ඉතින් මේ සියලු දේ වටිනවා. හෙට මේක දැනෙන්නේ නැති කාරණයක් කියලා හිතුවට දැනෙන කාරණයක්. ඒ වගේම තමයි කියන වෙලාවට පටන් ගත්තනම් වගාව කන්න රැස්වීමේදී එකඟතා ඇති කරගන්න වෙලාවට වතුර දෙන වෙලාවට වගාව පටන් ගත්තනම් එහාට මෙහාට වැනි වැනින් නැතුව ගොවි මහත්තුරු එතකොට ජලයත් හරි වෙලාවට දෙනවා. ඉහළ කුඹුර ඉඳලා පහළ කුඹුර දක්වා ජලය ගලාගෙන යාන්ත්‍රණය හැදිලා තියෙනවා. ජලය අරපිරිමැස්මක් ඇති වෙනවා. නමුත් අවසානයේ සිද්ධ වෙන්නේ අවසානයේටම ඉඳලා ඉඳලා කල්පනා කරලා අන්තිම කෙළවරේ ඉන්න ගොවි මහත්තයාට හිතෙනවා දැන් වගා කරන්න ඕන ඔක්කොම ගහලා තියෙන්නේ දැන් මේ පාර කරලා කුඹුරු කරන්න පටන් අරන් තියෙන කියලා. හැබැයි එයාටත් වතුර දෙන්න බැඳිලා ඉන්නවා. ඉතින් මේකත් එක්ක ආපහු වතුර නිකුත් කරනවා. ඒ හින්දා මේ ජලය කළමනාකරණයේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. කළමනාකරණය කරගත්තොත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතිව ඉන්න පුළුවන්. තවත් ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ කළමනාකරණ ප්‍රශ්න.